जनता विमुक्ति पेरमुने देशपालन मंडल साबिक सुनील हंदुन्ने हिटपु मंत्रीवरया अद पक्ष मूलस्थाने पवति माध्य हमुवकदी अनावरणय कला ගියවුරුද්ද අයවැයක් සම්මත කරේ නැහැ. අයවැයක් වෙනුවට 2020 අවුරුද්දේ පළවෙනි කාර්තුවට මුදල් වියදම් කිරීමට අතුරු සම්මත ගිණුමක් තමයි සම්මත වුනේ. ඒක අප්‍රේල් 30න් අවසන් වුණා. මාර්තු මාසයේ දෙවනිදා පාර්ලිමේන්තුව විසුරුව ඇහැරියා. පාර්ලිමේන්තුව විසුරුව ඇහැරියට පස්සේ 2003 අංක 3 දරන රාජ්‍ය මූල්‍ය වගකීම් පනත යටතේ නිල වශයෙන් ආණ්ඩුව සාමාන්‍යයෙන් මැතිවරණයකට පාර්ලිමේන්තුව විසුරුව ඇහැරලා සති 3ක් ඇතුළත රටේ මූල්‍ය තත්ත්වය පිළිබඳව ජනතාවට වාර්තාවක් ප්‍රසිද්ධපත් කරන්න ඕන. මේ ආණ්ඩුවේ වාර්තාව පහුගිය මාර්තු 23 වෙනිදා මුදල් අමාත්‍යාංශයේ වෙබ් අඩවියට පළ කරා. ඒ වාර්තාවට මහින්ද රාජපක්ෂ මහත්තයා අත්සන් කළා තියෙනවා මුදල් ඇමතිවරයා හැටියට. මේ තියෙන්නේ ඔබට ඔබ දකින්නෙත් ඒ වාර්තාව 12 වෙනි පිටුවේ. මේ වාර්තාවේ සඳහන් කරනවා තවත් අතුරු සම්මත ගිණුමක් ගැන. ආණ්ඩුව මුදල් වෙන් කරපු අතුරු සම්මත ගිණුමක් ගැන වෝට් ඔන් account මාර්තු අප්‍රේල් මැයි මේ කාලවලට අතුරු සම්මත ගිණුමක් ගැන මේක ඉතා පැහැදිලිව කියන දේ තමයි ජනාධිපතිවරයා විසින් මාර්තු 2 වෙනිදා ඒ අදාළ ගැසට් නිවේදනය අනුව පාර්ලිමේන්තුව විසුරුවලා තියෙනවා එහෙම විසුරුවලා තියෙද්දී ව්‍යවස්ථාවේ 153 වගන්තිය යටතේ ජනාධිපතිවරයා අතුරු සම්මත ගිණුමක් මාස 3කට මාර්තු 6 වෙනිදා සිට බලපවත්වන පරිදි සකස් කරලා තියෙනවා කියන්නේ. හැබැයි මාර්තු 6 වෙනිදා කියන්නේ ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවලා තිබිච්ච දවසක්. මෙතන මේ වාර්තාවට අනුව තවත් බිලියන 1229කට කෝටි 122900කට මුදල් අනුමත කර ගැනීමක් කරලා තියෙනවා. අපි අහන්න කැමති කොහොමද එහෙම කරේ? අතුරු සම්මත ගිණුමක් ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේ සම්මත කරන්නේ නැතුව ක්‍රියාත්මක කරන්න කිසි කෙනෙකුට බෑ. ඒක සම්පූර්ණ ව්‍යවස්ථා විරෝධී නීති විරෝධී 13 වෙනි පිටුවේ තියෙනවා ඒකේ ආදායම වියදම ආදායම බිලියන 420යි වියදම බිලියන 1229යි ආදී වශයෙන් කවුද මේක සම්මත කරේ ආණ්ඩුවට මෙහෙම තනි පුජ්‍යලයකට පුළුවන් ද අතුරු සම්මත ගිණුමක් හදාගන්න ව්‍යවස්ථාවේ 153 වගන්තිය තමයි පාවිච්චි කරලා තියෙන්නේ හැබැයි 153 වගන්තිය තියෙන මේ ව්‍යවස්ථාව ඉතා පැහැදිලිව ඒක තමයි දැන් මේ විවාදයට ලක් වෙලා තියෙන කාරණේ යම්කිසි වර්ෂයක විසර්ජන පලන්ත් කෙටුම්පත නීතිය බවට පත් වීමට පෙර ඒ කියන්නේ අයවැය පාස් කළ නැත්නම් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලැබුව අවස්ථාවක පාර්ලිමේන්තුව විසින් රජයේ සේවාවන් සඳහා මුදල් වෙන් කර නොමැත්තේ නම් අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට નિયમિત දින සිට මාස 3ක් ඉක්ුත් වන තෙක් රජයේ සේවාවන් සඳහා මුදලක් අවශ්‍ය වේයි ජනාධිපතිවරයා සලකයි නම් ඒ මුදල ඒකාබද්ධ අරමුදල නිකුත් කිරීමටත් වැය කිරීමටත් නියම කිරීමටත් ජනාධිපතිවරයාට බලය ඇත ඒ ජනාධිපතිතුමාට බලය තියෙන්නේ මේ වගේ අතුරු සම්මත ගිණුමක් හදාගන්න නෙමෙයි අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට નિયમિત දින ඉඳලා ඒ කියන්නේ ජූනි මාසේ ඡන්දෙ තියෙනවනම් ජූනි මාසෙන් පස්සේ පාර්ලිමේන්තුව රැස් වෙන දවස් ඉඳලා ඉදිරි අයවැය සම්මත කරගන්නකම් අන්නේ පාර්ලිමේන්තුවේ අයවැය සම්මත කරගන්නකම් මාස 3කට ශල්්‍ය වේදම් කරන්න පුළුවන් බලයක් ඒකාබද්ධ අරමුදලෙන් ජනාධිපතිවරයාට තියෙනවා කියන හැබැයි මේ කරලා තියෙන්නේ මොකද්ද ඒ 153 වගන්තිය පාවිච්චි කරලා මැතිවරණයට පාර්ලිමේන්තුව විසුරුව දවසෙන් දවස් 4කට පස්සේ මාර්තු 6 වෙනිදා ඉඳලා කෝටි 122900ක අතුරු සම්මත ගිණුමක් හදාගෙන තියෙනවා. ඉතින් දැන් මේවට වග කියන්න ඕන. ඔය වෝට් ඔන් account කියලා මේ තියන්නේ සම්මත කළා කියලා නෙමෙයි. වෝට් ඔන් account කියන එකේ දෙකක් තියෙනවා. වෝට් ඔන් account එක පාර්ලිමේන්තුවට ගිහලා සම්මත කරගන්නේ. වෝට් ඔන් account කියන්නේ යම් account එකකට යටත්ව වියදම් කිරීම. ඒ වෝට් ඔන් account එකක් තුල වැඩ කරන එක. ඒක සම්මත කරගන්න වෙන්නේ ලබන මහපාල ඡන්දෙන් පස්සේ පාර්ලිමේන්තුවේ රැස්වීම වාරයකදී 3 මාසක් ඇතුළත. අපේ අන්තිම පාර්ලිමේන්තු දවසේ අපි ඉදිරිපත් කරපු පරිපූර්ණක ඇස්තමේන්තුව අනුමත නොකර ඒකට විරුද්ධ වෙන්න තරම් කුහක වෙච්ච සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ මංගල සමරවීරලාගේ ඒ කල්ලිය ඒක කරන්න උත්සාහ කරනකොටම අපි ඒ යෝජනාව අයින් කරගත්තේ වෙන මොකක් අන්තිසන් වේ අපි දන්නවා පාර්ලිමේන්තුව තව දවස් කිහිපකින් අපිට විසිරව හරින්න පුළුවන් ඊට පස්සේ මූල්‍ය බලය ජනාධිපතිවරයා අතට එනවා කියලා ඒ නිසා ඒකට මම කියන්න කැමති සියල්ල තාම නිවැරදිව නීත්‍යානුකූලව ඒ මූල්‍ය කටයුතු ජනාධිපතිතුමාත් ඒ ජනාධිපතිතුමා ළඟ ඉන්න පීබි ජයසුන්දර ලේකම්වරයා මේ රටේ හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිම කාලයක් ඔහු තමයි අද ජනාධිපතිතුමා ළඟ ඔහු ආර්ථික විද්‍යාඥයෙක් ඔහුගේ ආචාර්ය උපාධිය මූල්‍ය ආර්ථික විද්‍යාව ස්මාර්ට් කියන්න කැමති ඒ නීත්‍යානුකූල පැත්ත හරියටම දැනගෙන තමයි ජනාධිපතිතුමාලා පීබි ජයසුන්දරලා ඒ කටයුතු කරන්නේ නිකන් විහිළු කතා කියන්නේ නැතුව ඉන්නේ ඊළඟ පාර්ලිමේන්තුව රැස් වෙලා ඒ පාර්ලිමේන්තුව අයවැය ලේඛනයක් පරිපූර්ණ ඇස්තමේන්තුවක් අනුමත කරන තුරු ජනාධිපති